හැම දෙනාටම තෙරුවන් සරණයි. විශේෂයෙන්ම දවසේ අපේ නාලිකාවට යදහසක් වූ වීඩියෝ එකක් පළ කරන්නට මට ගොඩක් දවසකින් අපහසු වුණා. හේතුව තමයි තාක්ෂණික ගැටලු සහ මේ සියලුම පහසුකම් කිරීමේදී ඒකට අදාළ ප්‍රධානම උපකරණ අත්‍යවශ්‍ය වෙලා තිබුණා මේවා පටිගත කරගීම සඳහා. ඉතින් ඒකට මූලික ටික විශේෂයෙන් මට සම්පාදනය කරගන්න හැකියාව ලැබුණා. ඉතින් ඊට පස්සේ මට මේවා වීඩියෝ ගත කිරීම සඳහා ප්‍රමාණවත් විදියට ඒ සඳහා අවශ්‍ය කරන රෙකෝඩින් කිරීම සඳහා අවශ්‍ය කරන පසුතලන පහසුකම පෝන් එක හරහා තමයි ඒව සිද්ධ කළේ. ඉතින් එයත් කරගෙන ආපු එක ටිකක් මම හිතන් ගොඩාක් පරණ නිසා ඒක ගොඩාක් කරගෙන යන පහසුයි. ඒ හේතු නිසා තමයි පළ කරන පහසු උනේ. ඉතින් විශේෂයෙන්ම මම අද දවසේ ගොඩාක් සතුටින් මේ ජනතාව වගේම කල්යාණ මිත්‍ර සත්පුරුෂ උදවිය සිහිපත් කරන්නට කැමති. මොකද ඒ ඇත්තන්ලා බොහෝ පිරිසක් මගේ දහම් පේජ් එක ඒ වගේම මේ YouTube නාලිකාවට මේ ආනන්ද ටීවී නමින් තියෙන්නේ. ඉතින් ඒක අහන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන් අතර යාළුවන් අතර ඒක ෂෙයා කරලා එයාලට අහන්න සලස්සනවා. ඉතින් පිරිස් ගොඩාක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අපිත් කතා කරනවා. ඉතින් අහනවා මේ ගොඩාක් දේවල් අහලා සමහර දේවල් මාත් එක්ක සාකච්ඡා කරන තත් හරිම වටිනවා ඒ කාරණා. ඉතින් ඒක නිසා පහුගිය කාල පරිච්ඡේදයේදී මම හිතන්නේ කටින පිංකම් කාලවක ගොඩාක් ප්‍රශ්න ගණනාවක් ඔළුවේ තියෙනවා. ඉතින් හැම එකටම උත්තර දෙන්න මේ වෙලාව නෙවෙයි. මොකද පටිගත කරන්න ටික අපහසුයි. මේ තියෙන දැනට මේ තියෙන ෆෝන් එක අනුව. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ඒ කාල සීමාව තුළදී අපේ දැන්ට විශේෂයෙන්ම මඩකලපුව භාරව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් පැතුමා හැටියට හිටිය නමුත් දැන්ට උසස් වීම ලැබල එතුමා නියෝජ්‍ය පොලිස්පති මඩකලපුව භාරව සිටින නියෝජ්‍ය පොලිස්පති බවට පත් වුණා. ලොකු උසස් වීමක් ඔහු එතුමාගේ නිහතමානීත්වය කාර්ය සූර්ය භාවය සහ අවංක නිහතමානී කටයුතු ක්‍රියාවලිය දහමට අනුව එතුමාගේ ස්වාමි දියණිය ඒ නෝනා මහත්මියත් ඒ දරුවන්ලා කවුරුත් ආගම කේන්ද්‍ර කරගෙන අර සමහර ඉතින් තනතුරට ගියන් පස්සේ විවිධ ශේස්ත්‍රවල පොලිසිය දහමුදාවේ දහමාංශයකින් ඉන්න අය අපි දන්නවා. ඒගොල්ලන්ගේ ඔළුව ඉදමගෙන හරි උද්දච්ච ගමින් එහෙම ඉන්න පිරිස් ඉන්නවා. ඉතින් අර අපේ ජගත්වීරතුංග නියෝජ්‍ය පොලිස්පතිතුමා හරිම නිහතමානී තාමත්ම නිහතමානී සත්පුරුෂ ගුණ තියෙන මානව දයාවෙන් යුක්ත කෙනෙක් හැටියට අපිට හරිම අපි ඕන වෙලාවක දැන් කෝල් එකක් ගත්තාම ඕනන කතා කරන්න පුළුවන්කම තියෙන ඕන ප්‍රශ්නයකට හොඳින් ඇහුම්කන් දෙන තාමත්ම යහපත් ගති ගුණ වලින් හැබි කෙනෙක් කියන එක විශේෂයෙන්ම සතුටු සිතෙන් මතක් කරගන්න එහෙමයි බොහොම අඩුයි දුර්ලභයි. රාජ්‍ය ශේස්ත්‍රවල ආරක්ෂක අංශවල බොහොම ඉන්නවා. ඉතින් බොහොම කලාතුරකින් සොයා ගන්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇත්තටම රාජකාරී කටයුතු එහෙම අවංකත්වයෙන් කරමින් එතුමා ඉහළ උසස් නිල තලවල පත්වීමට පවා එතුමාට හැකියාවේ දක්ෂතාවයේ හැකියාව අවංකත්වය නිසා එතනට එන්න එතුමාට හැකියාව ලැබුණා. සමහර පොලිස්වල ඉන්න හැතරම ඔයසි කෙනෙක් ගත්තහම එයාලා හරියට DIG ලා වගේ නේද පොලිස්පති වගේ ගොළු වැඩ කරන්නේ. එහෙම ඔයසිලා ඉන්නවා. සමහර පොලිස් ස්ථානවල අපිට ඇත්තටම ඒ පොලිසිය ගත්තහම බොහොම හොඳ නිලධාරීන් හොඳ පිරිස් ඉන්නවා වැඩ කරන. ඒ අතරින් අර වගේ තාමත් මේ ඔළුව ඉදමව ගනිපු ඒ වගේ කිසිම මානව දයාවක් නැති උදවිය ඉන්නවා. එහෙම සාමාන්‍ය යාලා
මිනිසුන් අතර කටයුතු කරන්න කොහොමද යම්හම් කියැන් මෙහෙමයි යහපත් මනුස්්‍යයට යහපත් මනුස්්‍යයට මේ යහපත කරන්නේ කියන ගැනෙවෙයි නීතිය අනුව නීතිය ක්‍රියාත්මක වීම එක කාටත් පොදුයි එහෙම නෙවේ මේ මනුස්්‍ය හා බැඳිල කරුණාව මුදිතා උපේක්කාමි සතර බ්‍රහ්ම විහරණ ධර්මයන් තියෙන පෑය බුදු දහමට අනුව තෝට ඉන්නේව නෑ කිය එක මම කියන්නේ සයව තියෙන්න්නට මෝන ඕනෑම කෙනෙ තුළ තියෙන්න්නට ඕන සා සමහර පොලි ස්ථානවල එහි මොයසිල්ලගත් හම ඒ ගුණාංග නැහැ තිය අන්සෙන් බැලූ හම ජගත් වේරතුග මැතුමා තටම තාමත්ම ගුණාංග වලින් බිති මේ අපේ විහාරස්ථානයටත් පෞගි කාලව ආවගියයිතින් එතුමාට ඉන්තරතින් කාර්ය බහුලත්ව නිසා එන්න පහස්සුයි කිසේ වෙතත් මහරි කැමති තුමායි නොන හත්මිය වගේ තැන්ගුල්ල එනේ ගලු පැමිණීම ලොක්මාසිරවාද ඒ ඇත්තුව අපිට තිගේ නොනා මහත්මිය එහෙමයි මන් මෙවර කටින මේ පින්කම ඒ තුමල්ලගේ ගමේ භාරරගෙන තිගේ නොන මහත්මී තාමත් මේකත් ලස්සනයට ලංකරණය යුත්තුව පෙදහම් පේජයමන්ගේ විස්තර ගොඩා පළගලා තිං හරිම සතුරින්ගේ නොන මහත්මී කටයුතු කල්ල තිබුණා ති හරිම සතුරු දායකයි ඉතින් එපින් කමේදී අනිත්තයි කරන්නට වඩා අවබෝධයෙන් කිරීම තමයි වටින මොකද ඒ නෝනා මහත්මිය ගොඩා අවබෝධයෙන් ඒව කළේ පසුව එතන පැන නැගුණු යම් ප්‍රශ්නකාරී දේවලු සමාසම සාකච්ඡා කරන්නට යුතුයි ඉතින් ඒව වැඩක් නැති දේවල් කියන්නේ අපේ හිතට ගත යුතු දේවල් නෙවෙයි මොකද සමාජයේ මිත්‍යා දෘෂ්ටිකත්වය ඔළුවේ ගහගත්ත බුද්ධහම ව්‍යාපාරයක් කරගනිපු එවගේ බුද්ධහම ව්‍යාජ විදියට විකෘතීන් ස්වභාවයට පත් කරගත් උදවිය ගිහි පැවිදි මේ හැමාංශයකම ඉන්නවා. ඉතින් අන්නේ වාපිය හොඳට තේරුම් ගන්නට ඕන. මොකද මේ කටින කාලේ එනකොට විශාල වශයෙන් බොහෝ පිරිස ඒක අකුසල් පූර්ණේ කරගන්න යොදා ගන්නවා. ඒ වගේම මේ පින්කම් වාණිජකරණයට ලක් කරගන්නවා. වෙදි පිරිසම එකතු වෙලා. සහිතින පුණ්‍යවන්ත භාවය. එහි තියෙන ආනිසංසදායක පක්ෂය තමා විහිම්ම නැති කරගන්න පිරිස්සින් නොවය මහ උත්සවාකාරයේ මහා ඒවර විසිත්තුරු දේවල් විදිහට ඒව අනවශ්‍ය දේවල් විච්චෝරු දේවල් සැරසිරි කරලා තාමත් මනවශ්‍ය විදිහට ඒ එහි තියෙන අර ගෞරවය ගාම්භීරත්වය නැත්තටම නැති කරන්නට පිරිස් සමාජ මං හිතනවා මේ යෝයන් තත්ත්ව යෝතින් දැන් ගොඩා ඒ අඩු වෙලා තිය කියැනෙක් ඒ පින්කම කටින පින්කම් ගොඩා එක බැහැර වෙලා තියෙන්ද ති තව ඉස්සරහට යන ඕක නැත්තටම නැතිබේවි ඒ තර්මට මේ පිනිස්සු එක මහ විකාරයක් කරගෙන තියෙන්නේ ඒක නිසා මේ භාවනා මධ්‍යස්ථානවල අරණ්‍ය සේනාසනවල සාම්ප්‍රදායානුකූලව බුදු වදනට මුල්තැන දීලේව කරන වෛසිරිත්විරිට කරලා බොහොම චාම් විදිහට මේ පින්කම කරන මම දැකලා තියෙනවා සම්බන්ධ වෙලා තියෙනවා හැබැයි මේ ග්‍රාමීය පන්සල් වල ඒක මහා ව්‍යාපාරයක් කරගෙන තියෙනවා ගිහියෝ ඔක්කොම එකතු වෙලා මේ ධර්මාබෝධය නැති හින්දා බුදුහාමුදුරුවෝ සැබෑ බුද්ධ වචනේ අමතක කරගෙන කටයුතු කරන නිසා තමයි මේ දේවල් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මම මතක් කළේ මේ මහත්මී තාම සතුටෙන් යුතුව එහි කොටස් ගොඩාක් තියෙනවා මම ඒක පස්සේ කියන්නම්. ආනිසංස ගෙන දෙන පින් වැඩින විදියට ඒ පින්කම හරි ලස්සනයට සිත පිනවන විදියට සිතේ ශ්‍රද්ධාව ජනිත වෙන විදියට කරන ක්‍රමයක් තියෙනවා. අපි බොහෝ විදිය බොහෝ සෙයින් අපි ඒව කරන්නේ ආකාරයට තමයි සැලසුම් කරලා. ඒ නිසා විශේෂයෙන්ම ඒ කාලේ විශාල පිරිස අකුසල් පූර්ණේ කරගත් විදියත් ඒ කටින මේ පින්කම අනවශ්‍ය විදියට භාවිතා කරලා බුදු වදනට පරිබාහිරව ඒක නොමනා ක්‍රියාවට පරිවර්තනය කරගෙන කරපු ආකාරය අපි දැක්කා. වහරිම කනගාටුදායකයි. ඒක නිසා ඒ සම්බන්ධයෙන් මගේ දහම් පේජේ මම ලිපියකුත් පළ කරා අපේ ස්වාමීන් වහන්සේ නම ඒකට සහසම්බන්ධ වුණා. ඉතින් ඒක නිසා ඒව බලලා සකස් වෙන කෙනෙක් සකස් වෙන්නේ කියන සිහිපත් කිරීම කරනවා. ඉතින් විශේෂයෙන්ම අපේ ඒ ප්‍රදීපා මැඩම් ඒ වගේම එනවා මහත්මිය ඒ ජගත් අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා ජගත් බේරතුංග මැතිතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ආගමික කටයුතු වල නියැලෙන පිරිස. ඒ වගේ අයත් හරිම වටිනවා. මේ ශාසන කටයුතු වලට එවන් අයගෙන් ලැබෙන සහාය එවන් අය එකමුතු වීම එක්ක අපිට කරන්න තියෙන වැඩ කටයුතු වල පහසුව
හරිම ලිහිසි. මොකද අවබෝධයනේ. සවබෝධයෙන් තුමල්ල වැඩ කරන්නේ. සා විශේෂයෙන්ම ඉදිරි කාලවලදි අපහා සම්බන්ධ වෙලා එනෝනා මහත්මිය සමහත්මා විහාරස්ථාන සංවර්ධනය කරන්න සහ පොදුවේ යම් යම් දුප්පත් භාවයෙන් පෙළෙන උදවියට සහනය සැලසීම සඳහා ය බෞද්ධ පදනමක් කේන්ද්‍ර කරගෙන සංවිධානගත කරලා කටයුතු කරන්නට අපේ විහාරස්ථානයේ ප්‍රමුඛස්ත්වයේලා සලකලා සම්බරණ කටයුතුවල දායක වන්නට එතුමියට මහත්මානට ගොඩාක් සතුටු සිතක් තියෙනවා. ඒකට අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ කටයුතු සාර්ථක වීමට අපේ ආශිර්වාදය පළ කරන එනෝනා මහත්මියට. ඉතින් එතුමිය ප්‍රයාශීලී ලහි ලහි මේ පින්දාහම් කරන්න හරිම කැමැති මැඩම් කෙනෙක්. සයතුමියට එවෙනු කැප වෙලා කටයුතු කරාවි. ඉතින් මේ කාරණා මතක් කළා මේ වෙලාවේදී. ඒ වගේ පින්කම් කරන එක ආදර්ශයක්. එසා දරුවන් බැලුවන් දරුවන්ලටත් එහෙමමයි. ඒසා නොව මහත්මේ මම හිතන්නේ දියණියක් මෙවර භාගයට වාඩි වෙනවා. ඉතින් ඒ දියණියට තෙරුවන්ගේ ආශිර්වාදය පළ කරනවා. ඒ මෑණියෝ පිතුමා සිදු කරන්නේ පින් මහිමේ හේතු කොටගෙන ඒ දියණියට අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්නේ කියලා වගේ මේ විභාගාදී සමත් වෙලා ඉහෙලින්ම ඉහෙලට යන්නට හැකියාව කොහොම ලැබෙනවමයි ඔය ආශිර්වාදය, තෙරුවන්ගේ ආශිර්වාදය, මේ විශ්ව ධාරාවේ ආශිර්වාදය, මේ පවුලට නොවැඩුවම ලැබෙනවා. සාය දිනියට ඉස්සරහදී ඒ සුභවාදී අනාගතය නිර්මාණය කරගන්නට තෙරුවන්ගේ පිහිටානුභාවය සැලසේවා කියලා මා මේ වෙලාවේ හදවතින් ආශිර්වාදය පළ කර සිටිනවා. ඉතින් විශේෂයෙන්ම මේ කාලය උන ගත වෙලා ගියා. ඊපස් අපේ විහාරස්ථාන පින්කම සිද්ධ කළා කිහිප අයගේ සහයෝගය ඇතිව. ඉතින් මේ පළාතේ අපිට පින්කම කරන්න පහසු නෑ. මොකද අවබෝධයෙන් කටයුතු කරන පිරිස බොහොම අඩුයි. බොහොම අමාරුවෙන් තමයි මම මේ විහාරස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ. මොකද අවබෝධය නොමැති පිරිස් ඉන්නකොට හරිම පහසුයි ස්ථානය පවත්වාගෙන යන්නට. නිසා මේ ස්ථානය තුළ විශේෂයෙන්ම ස්වාමින්වහන්සේට මගේ මේ නිරෝගී භාවයේ කටයුතු ටික පවත්වාගෙන යාම සඳහා ස්වාමින්වහන්සේ නමක් උනන් පස්සේ නිරෝගී බව රෝගාබාධ, කර්ම රෝග, විවිධාකාර අසනීපයන් අපිට හැදෙනවානේ. ඉතින් ඒවට පවා ඒව සොයල බලන්න, ඒවට යම් ආකාර පිහිටවීමට දායක කියන කොටස් අපි පන්සලකට ඒ වගේ බලන්න සොයන්න පෑය. ඉතින් මේ අපේ මේ පන්සල කේන්ද්‍ර වෙලා ඉස්ස මෙහි නෑ. එහෙම සමීප වෙන්න උදවිය නැහැ. කීප දෙන හැරෙන්නට කීප දෙන ඉන්න. නමුත් ඒගොල්ලෝ ඒ විදියටම ඇති. මම විශේෂයෙන්ම අවබෝධයෙන් ඉන්න පිරිස් කියලා කියන්නේ නැහැ. මොකද මට ලොකු අත්දැකීමක් තිබෙන මිනිස්සු කවුද කියලා හඳුනා ගන්නට, හදවතින්ම අවංක මිනිස්සයා කවුද කියලා මට කියන්න පුළුවන්. ඉතින් අහම එහෙම නැති වුණාම මගේ ස්වභාවය තමයි මේ කපටි, කෛරාටික, දහමෙන් තොර බැහැරව ඉන්න මිනිස්සු මම විශේෂයෙන්ම ලං කරගන්නේ. එයාලා ඈඩ් කරනවා, ඒගොල්ලෝ අයින් කරලම දානවා. වැඩක්ම නැහැ. සකස් වෙලා නිවැරදි වෙලා එනවනම් හරි කැමති අපි අපේ අවවාද ලබාගෙන. හැබැයි එහෙම වෙන්නේ නැතිව දිගින් දිගටම තාත්තගෙන් දරුවන්ට, අම්මලාගෙන් දරුවන්ට මුළු පරම්පරාවම ඒ විදියට අධර්මිෂ්ඨ විදියට යන ස්වභාවයක් දකිනවා. මේ ගම තුලත් එහෙමමයි. ඉතින් මට ඒවා නිවැරදි කරන්න මම උත්සාහ කළා. එහෙම කරන්න නිකන් වැඩිපුර සතුරු බිහිවීමක් තමයි දිගට සිද්ධ වෙන්නේ. නිසා මම නිහඬව මගේ මේ දහම් චාරිකා කටයුතු ටික මම වැඩි දියුණු කරගෙන සහ අප වටා එකතු වෙලා ඉන්නා වූ ඒ සීමිත දායක පක්ෂ එකතු කරගෙන එයාලටත් කළ හැකි ආගමික වත්පිළිවෙත ඉෂ්ට සිද්ධ කර දෙමින් කටයුතු ඉස්සරහට කරගෙන යන ලොකු වැඩසටහනක් තිබෙනවා. ඉස්සරහට කරන්න අපේ හා බැඳිලා තියෙන ආයතන තිබෙනවා, දහම් ආයතන තිබෙනවා, අපහා එකමුතු ස්වාමින්වහන්සේලා ඉන්නවා. මේ ශාසනය ඉස්සරහා ප්‍රවර්ධනය වෙනුවෙන් කළ හැකි ගොඩාක් දේවල් ටික තියෙනවා. ඒක කරන්නට මා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නිරෝගී භාවය පිණිස ප්‍රත්‍ය පහස්කම් ටික, දාන මාන ආදී මේවා නිවැරදිව ලබා දීම සඳහා විශේෂයෙන්ම කොළඹ රත්මලාන් ප්‍රදේශ අපේ දායක ඇත්තෝ ඒකට කටයුතු කරන බොහෝම ඌමනාවේ. ඉතින් ඒ ඇත්තන්ලාට අනේක වාරයක් පින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මාසික මේ වසේ විශාල මුදලක් බෙහෙත්තේ අවසධීය පූජාව සඳහා ප්‍රත්‍ය පූජා සඳහා ඒ පිරිස්දායක ඇත්තු යුදවනවා. ඒ ශ්‍රද්ධාවෙන්මයි ධර්මාවබෝධින්මයි මේ පෞගිද මාසෙත් විශාල මුදලක් යුදවල මට අවශ්‍යටය පූජා කරන්නට යදුනා. ඒ වගේ මත්‍යාවශ්‍ය දෙව අහල විමසලා බොහෝම මට ඒ වගේ මනුස්සේ ඇතන කතා කළ මට ලොකු සතුටක්. ඒ තරමට මේ ගොල්ලන් හදවතින් පිරිසිදුයි, හිතින් පිරිසිදුයි. සැයි ඇත්තෝ කතා කරලා විමසලා ඒ අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරලා දෙනවා. ඉතින් විශේෂ මේ ටික නිසා තමයි නිරෝගී භාවයෙන් ඉන්නේ, අවශ්‍ය කරන දන්පාන් ටික සකස් කරගෙන ඉන්නේ. ඒ ඒ ඇත්තලගේ පිහිට නැනම් ඒ සොයා බැලීම නිසායි. එනිසා විශේෂයෙන්ම ඒ අත්තල්ලා මේ අවශ්‍ය කරන මේ තාක්ෂණික උපකරණ කිහිප මට අරන් දෙන්නට යෙදුනා. ඒ වගේම බෙහෙත් ආදිය සහ අත්‍යවශ්‍ය කරන තවත් බොහෝ දෑ අරන් පූජා කරන්නට යෙදු. ඒ වගේම වැදගත් වෙනවා අපේ මේ විහාරස්ථානයේ සංවර්ධනය කරන්න බොහොම අපහසුයි. මට ස්වාමීන් වහන්සේ නමක් ස්ථානගත කරලා කටයුතු කරන්නට අවශ්‍යතාවය තිබුණා. ඒ සඳහා පුණ්‍යවන්ත පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක් මට යොමු වුණා. ඉතින් අපිට කමි කුටියක් يعني කාමරයක් පිළියෙලකට සකස් කරන්නට අවශ්‍යතාවය තිබ්බා. ඉතින් මේ කාමරය සකස් කරගන්න සාමාන්‍යයෙන් විශාල මුදලක් 60,000ක් හෝ 50,000ක ආසන මුදල යනවා. ඒක සීලිම ගහලා තීන් තාලේප කරලා කාමරය සකස් කරන්න. ඉතින් ඒ ඇත්තන් විශේෂ මේ කාරණාව මාත් එක්ක සාකච්ඡා කළා පමණයි. ඉතින් ඉක්මනින්ම ඒක ලහිලහි ක්‍රියාත්මක වෙලා රත්මලානේ ඇත්තෝ ඒ කාමරය සකස් කර දෙන්න ඉදිරිපත් වෙලා සියලුම දේවල් ලස්සනට ස්වාමින් වහන්සේ නමකට වැඩසිඳ ඉන්න පුළුවන් විදියට කාමරය සීලින් ආදිය ගහලා තීන් තාලේප කරලා සකස් කරලා දුන්න. තවර කබඩ් එකක් සහ මේසයක් පාඩම් කිරීම අවශ්‍යයි. ඉතින් ඒ ටිකත් එතුමියල මරන් දෙනවා කියලා හිතේ තියෙන. නමුත් මම නම් කැමති නැහැ ලොකු බරවල් පටවන්න. මොකද විශාල දේවල් යතු කරනවා. ඉතින් ඒවට අවස්ථාව තියෙන. මොකද මේ අපේ මේ දහම් පේජ් වල ඉන්න මේ පිනති ඇත්තෝ ඉන්නවනම් මේ අහලා විමසලා මේවට උපකාරී වීම තමයි වැදගත් වෙන්නේ. මොකද මං හිතන්නේ ඒ වගේ අය ඇත්තෝ ඇත්තට මේ වගේ දායක පිටිස් මට හමු වෙන්නේ හමුවීම් බොහොම අඩුයි. එහෙම විමසලා අහලා යමක් කරනවා. බොහෝ අය ඉන්නවා, බොහෝ අය බණ අහනවා. කියන්නේ හැකියාව තියෙන අය ඉන්නවා. හැබැයි හැකියාව තියෙන මිනිස්සු තමගේ නම කීර්ති නාම ප්‍රශංසා සඳහා මිනිස්සු තියෙන තැන් වලටම දිදී නාම කීර්තිය පතුරව ගන්නට බලාපොරොත්තු වෙන අය තමයි මම බොහෝමයක් දැකලා තියෙන්නේ. හැබැයි මේ රත්මලානියත් එහෙම නෙවෙයි. ඊයත් විශේෂම අවබෝධයෙන් හැඟීමෙන් යුතුව විමසලහල බලලා පෙවිහාරස්ථානයට සහ ස්වාමින් වහන්සේලාට උපස්ථාන කිරීම සියල්ලක්ම කරනවා. ඉතින් ඒ ඇත්තල් අනේක වාරයක් පිසුදු වේවා සහ විශේෂයෙන්ම ධර්ම අවබෝධයෙන් අපින් දුන්න නොදුන ඒව ලැබෙනවමයි. ඒ වගේ ස්තුතිය පුණ්‍යානුමෝදනාව අදවතින්ම ඒ අත්නල්ලාම පළ කර සිටිනවා. අප වෙනුවෙන් මේ කරනු ලබන මේ අනුග්‍රහකත්වයට විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාව සතුරු සිටි මං හැම වෙලාවකම උදේවස බුද්ධ වන්දනාව කරලා ඒ මගේ හිතේ ඉන්න යම් කල්යාණ මිත්‍ර පිරිසක් ඒ අතර ප්‍රධාන වෙනුවෙන් රත්මලානියත්තු සය උදේවස මම අදිෂ්ඨාන කරලා ආශිර්වාද කරලා සෙත් ප්‍රාර්ථනා කරනවා මං හැමදාමත්. නිසා එයත්ල්ලාට මේ වෙලාවෙ සෙත් පතනවා. ඒ වගේම තමයි විශේෂයෙන් පේ විහාරස්ථාන තව බොහෝ අඩුපාඩු තිබෙන. දැන් ඉදිරියට තව කටේ පින්කම් 2025 වර්ෂයට එනවා. ඒක බාර ගන්න තවම කවුරු ඉදිරිපත් වෙලා නැහැ. මං හිතන්නේ මේ ගමේ කාට අපිට බාර දෙන්න පුළුවන් සදහැති. ඒ වෙනුවෙන් ඕනෑකම තියන අය ඉදිරිපත් වෙන්නේ නැහැ. දැන්ට එහෙම අදහසකුත් නැහැ. ඉතින් පිටදීන් කවුරු හරි ඉන්නවා නම් ඒකට අනුග්‍රහකත්ව ලබා දීලා ඒ පින්කම කරන්නට ඔබට අවස්ථාවක් තියෙනවා. කටේ පින්කම ආනිසං ස්වාමීන් වහන්සේට නිවේ වැදගත් වෙන්නේ. ගිහි ශ්‍රාවකෙක් වෙන ඔබට ලැබෙන අවස්ථාවක් සා ඒකට මුල් වෙලා කරන්නට අවකාශය තියෙන බවත් මේ වෙලාවේ කල් වේලා තියෙන නිසා මා සිහිපත් කරනු ලබනවා. ඒ නිසා මේ දහම් පේජ් එකේ කාරණාව ඔබ තව අහන්න ගොඩාක් දේවල් මේකේ තියෙන මගේ මේ YouTube නාලිකාවේ ඒව අහන්න. එතකොට ගොඩාක් අපේ වැඩපිළිවෙල ධර්මය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කාරණාව මේ වෙලාවේ මතක් කරමි. ඒ වගේම තමයි විශේෂයෙන් අපිට
අත්‍යවශ්‍ය වෙලා තිබුණ මේ විහාරස්ථානයට වැසිගිලි කැසිගිලි පද්ධතියක් සිල් සමාදන් වෙන අයටත් දහම් පාසලේ දූ දරුවන්ට. ඉතින් අපිට ඒකට මිල මුදල් විශාල වශයෙන් නැහැ, ලක්ෂ හයහමාර ලක්ෂ හතක වගේ එතන ව්‍යාපෘතිය සංවර්ධනයක් තියෙන්නේ ඒ වැසිගිලි කැසිගිලි පද්ධතිය. ඉතින් එතන අපිට බුද්ධ ශාසන මාත්‍යාංශයෙන් 250,000 මුදලක් දුන්නා මගේ ඉල්ලීම යටතේ. එපමණයි, ඉතින් අනිකුත් දේවල් ඉතින් මට තව කීප දෙනෙක් මුදල් යොමු කළා. නමුත් අපිට අර 6 ලක්ෂ ගාන සම්පූර්ණ කරගන්න බැරි වුණා. තවත් වැඩ කරගෙන යමින් පවතිනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන අඩුපාඩු තිබෙනවා. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා ඒ අඩුපාඩු මගේ විමසලා අහලා ඒක මට තා ඉක්මනින්, මොකද ඒ අම්මලාට දරුවන්ට යන්න තියෙන එක අබලම් වෙලා එක ජරා ජීර්ණ වෙලා එතන හරිම අපවිත්‍රයි, පාවිච්චි කරන්න බැහැ. ඒ නිසා තමයි ඉක්මනින් මේක සකස් කරගන්න උවමනාව තියෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන් මේ සඳහා අඩුපාඩු ටික තව තියෙනවා පියවා ගැනීම සඳහා. දැන්ට බඩුවාදි පවා කඩියකින් ණයට අරගෙන තමයි දැන්ට සකස් කරගෙන යන්නේ. මොකද අර මුදලුන අපිට එකපාර හම්බ වෙන්නේ, ඒවා මේ වාර්තාම සමුණන් පස්සේ තමයි මුදල් හම්බ වෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම ඒ ස්ථානයේ කටයුතු ටිකත් අවසන් කර ගැනීම සඳහා මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඉතින් ඔබට හැකියාව තිබේ නම් ඒ සඳහා අවස්ථාවක් තිබෙන බව මේ වෙලාවේ සිහිපත් කරනු ලබනවා. ඉතින් අදට කරුණ දැක්වීම විපමණයි. ඉතින් අපි ඉස්සරහදී බලාපොරොත්තු වෙනවා තවත් අදහස් ඔබ හා අප අතර බෙදා හදාගෙන සාකච්ඡා කරන්නට. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තුරුණංගේ පීඨානුභාවයෙන් නිරෝගී සම්පන්නියම සැලසේවා.